අනේ අනිවාර්යෙන්ම ඔව් මොකද ගිය පාර ඔස්ට්‍රේලියානු තරගාවලියේ ඔහු දක්ෂතා අතර හිටියා. ඉතින් මම හිතනවා ඔහුට ලොකු අවස්ථාවක් තියෙනවා ඔස්ට්‍රේලියාවෙත් ගිහිල්ලා දක්ෂතා දක්වන්න. මොකද එයා නම්බර් 1 වෙලා තියෙන්නේ හැම කන්ඩිෂන් එකෙන් බෝල් කළා. ඉතින් වනිදුර ඔස්ට්‍රේලියන් කන්ඩිෂන් අලුත් දෙයක් නෙමෙයි. මම හිතනවා එයා එයාගේ දක්ෂතා දිගටම දක්වයි කියලා හෙදි. විදුරංග, you can ask. Before that, Prasan, I'd like to add to the previous question, මේ ටොම් මූඩි මොකද ඔස්ට්‍රේලියාවේට ගත්තේ නැති කියලා නේද? මම කියන්න සන්තෝසයි මහල ජයවර්ධන ඇස් කන්සල්ටන් කෝච් ඔහු සිටිනවා කණ්ඩායමත් එක්ක ඔස්ට්‍රේලියාවේ. ඉතින් විදුරංග, you have a question. දසුන්, ධනංජයද සිල්වා මේ තරගාවලියේදී කොයි විදිහටද යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ? ඔහු අපි දන්නවා අලුත් පන්දුවෙන් පන්දු යවන්න පුළුවන්. ඒ වගේම මේ ඔස්ට්‍රේලියානු තනතිරුවල ෆින්ගර් ස්පිනර්ස්ලාට මොන වගේ සහයෝගයක් තියෙයිද? ධනංජයව කොයි විදිහටද කණ්ඩායමේදී යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ? ධනංජයව අනිවාර්යෙන්ම කියන්නේ පුහුණුවෙන් මතර තෝරනවා බලන්න ඕනේ. මොකද එහෙ ගහන මැච් සිනාරියෝස් ගහලා, මොකද ධනංජය අන්තිමට ගහපු ටූර්නමන්ට් එක ගැහුවේ නැහැ. ඉතින් ඔස්ට්‍රේලියා, ඉතින් මම හිතන්නේ එයා අනිවාර්යයෙන්ම කණ්ඩායමේ ඉන්නවා. ඉතින් එහෙට ගිහිල්ලා තමයි අපි ඩිසයිඩ් කරන්නේ මොකද්ද වෙන්නේ කියලා, කොහොමද යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.